සුබ දවසක් ඒවා හැමෝටම මම අමිත් මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හේතු කාරණා කීපයක් තියෙනවා ඒ අතර මම දැක්කා Facebook එකේ YouTube එකේ ගොඩක් අය කතා කරලා තියෙනවා ගොඩක් අය වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා මේ දැනට ඇති වෙලා තියෙන හදිසි වෛරස් තත්ත්වයේ පැතිර යන රෝගී තත්ත්වයේ පිළිබඳව මිනිස්සු දැනුවත් කරන්න තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා මමත් හිතුවා අපි පුංචි පුංචියට හරි සමාජයට දෙයක් අප්ලෝඩ් කරන මිනිස් විදියට පුංචි පුංචි හරි දෙයක් කරන මිනිස් විදියට මේ වගේ අවස්ථාවක හදිසි අවස්ථාවක බරපතල අවස්ථාවක අපිත් වචනයක් හරි වචනකින් හරි මිනිස්සුන්ට උදව්වක් කරන්න ඕන කියලා ඒ කියන්නේ මොනවා හරි මේක රැල්ලට කරන දෙයක් නෙමෙයි මම හිතුවා පොඩි දෙයක් කරේ කියලා ඒ දේ මේ රෝගේ පරික්ෂණ වෙන විදිහ පිළිබඳව පුංචි හරි දෙයක් පිළිබඳව දැනුවත් කරලා දෙයක් කියලා ඒ දේෙන් යම්කිසි කෙනෙක් හිතට ගියා නම් දෙයක් තේරුම් ගත්තා නම් පොඩියට හරි පරිසංවේම පිළිබඳව ආරක්ෂාවෙන් පිළිබඳව යම්කිසි හැඟීමක් හිතේ ඇති වුණා නම් අන්න ඒක මහමරක් වටිනවා අන්න ඒ නිසා තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුනේ චීනේ වුහාන් කියන ප්‍රාන්තයේ වුහාන් කියන නගරේ මුල් කරගෙන තමයි මේ කොරෝනා වෛරසය මුලින්ම ඇති වුණේ කවුරු ඇති කරාද කවුරු මේක නිර්මාණය කරාද කියන වෙනට වඩා මුළු ලෝකෙම මේ වන විට විශාල ගෝලීය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා සෞඛ්‍ය සංවිධාන රැසක් මේ වන විට මුහුණ දෙන්න වෙච්ච බරපතලම තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මේ කොරෝනා වෛරසය නැත්තම් COVID-19 වෛරසය මේ සාමාන්‍ය වෛරසයක් නෙවෙයි නමුත් මීට පෙර මේ අවස්ථා කීපයකදී මේ විදිහ තත්ත්වයන් ඇති වෙලා තියෙන ඒ මිනිස්සෙකුගේ ශරීරයට ඇතුල් වෙලා බලපෑම් කරන්න පුළුවන් වෛරස් අතරින් එක වෛරසයක් තමයි මේ COVID-19 කියන වෛරසය. ඉතින් චීනේ වුහාන් නගරේ මූලික කරන අර ඇති වුණ මෙම හදිසි තත්ත්වය මේ රෝගී තත්ත්වය මිනිසුන් 40යි 50යි 60යි කියන තත්ත්වයෙන් ඉඳලා ඩැහැ ගන්න පටන් ගන්නවා. ඉන් පස්සේ මේක ලෝක ව්‍යාප්තවම රමේ වෙනට රටවල් 165කට ව්‍යාප්තලා අවසන් ඒ රටවල් 105 අතර අපිත් ඉන්නවා. ඉතින් කවුරුත් හිතුවේ නැහැ මේක මේ වගේ තත්ත්වයකට එයි මේ වගේ බරපතල තත්ත්වයකට එයි කියලා. හොඳම උදාහරණය තමයි ඉතාලිය. ඉතාලිය මේ පිළිබඳව ලොකු දැනුවත් වීමක් ඔවුන් ලොකු අවධානයක් ගත්තේ නැහැ අවධානමක් ගත්තේ නැහැ හේතුව ඔවුන්ට ලොකු සෞඛ්‍ය පහසුකම් තියෙනවා. දියුණු සෞඛ්‍ය උපකරණ තියෙනවා. හොඳ කාර්ය මණ්ඩල හොඳ ගොඩක් හැමතිම දියුණු සුරපුරවල් වගේ රටවල් කෙටියම කියනවනම්. ඉතින් ඒ මිනිස්සුන්ට එහෙම දෙයක් පිළිබඳ ගොඩක් ලොකු විශ්වාසයක් තිබ්බා යාලට ඕන දෙයක් දරා ගන්න පුළුවන් වරොත්තු දෙන්න පුළුවන් කියලා. ඒ නිසාම ඔවුන් නොහිතපු විදියට ඉතාලියේ මේ වෙන විට 200යි 300 ගාන ඉඳන් පෙර දවෙනකොට 627ක් ඊයේ වෙනකොට 793ක් පැය 24ක් තුල ජීවිත නැති වෙනවා. ඉතින් මේ වගේ බරපතලම තත්ත්වයක් තමයි මේ කොරෝනා වෛරසය කියන්නේ. ඉතින් ඒක කනගාටුව කියන්නේ අපේ රටටත් ඉන්න පටන් අපේ රටටත් මේ වෙන විට ඒ තත්ත්වෙට මුහුණ දෙන්න වෙලා පළවෙනි රෝගියාගෙන් පටන් දැන් මේ වෙනකොට 60 70 දක්වා තත්ත්වයට ඇවිල්ලා. ඉතින් මම කියන්නේ අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ මේකට කරන්න තියෙන එකම දේ ඒක තමයි පරිස්සම් වීම. තමන් පරිස්සම් වෙන්න ඕනේ. අපි පුළුවන් තරම් ගෙදරම රැඳෙන්න ඕනේ. මූලිකම දේ ඒක. නිවස තුලම රැඳුණොත් අපිට මේ වෛරසයෙන් බේරීමට යම් කිසි ගොඩක් ලොකු පිටුවහලක් වෙනවා. මේ අතර අපේ ගොඩක් වෛද්‍යවරු සෞඛ්‍ය ආයතන සම්බන්ධ බොහෝ දෙනා ඒ වගේම රජයෙන් අපිට මේ පිළිබඳව ගොඩක් ලොකු දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ විදිහට අපි ඒ අනුව හැසිරුණොත් අපිට ගොඩක් ලොකු ප්‍රගතියක් ලබා ගන්න පුළුවන්. අපේ මිනිස්සුන්ට තාම මේක දැනෙලා නැහැ. හේතුව මේක දවස් 14ක් ඇතුළත තිබිලා මත් වෙන දෙයක්. දවස් 14කින් මගේ ශරීරයේ කොරෝනා වෛරසය තුලත් වෙලා මම ඒට කොරෝනා වෛරසයෙන් මිසින් මම දැහැගෙන කියලා මම දැනගන්නකොට ගොඩක් දේවල් වෙලා ඉවරයි. ඒකට මම ගොඩක් අය ආශ්‍රය කරලා ඉවරයි. ඒතුරු ඒ ප්‍රශ්නේ යන්න පුළුවන් දුර ගිහිල්ලා ඉවරයි. මේ මූලික අධීර නිසා මේ මූලිකම අවස්ථාවක් නිසා අපිට මේක දැනෙන්නේ නැහැ. අපි හිතන්නේ මේක දැන් කට්ටිය දැන් අඩු වෙනකොට ඒ සාමාන්‍ය තත්ත්වයක් මේක 60යි 70යි කියලා එහෙම දැනෙන්නේ අපිට මේ මූලිකම අවස්ථාවට ගිය නිසා. නමුත් අපිට මේක ප්‍රතිඵල ලැබෙන්නේ මම දන්න තරමින් මේ මාසේ අන්තිම නැත්තම් අප්‍රේල් මුල වගේ තමයි අපිට මේක ගොඩක් භයානකම කොයි තරම්ද කියලා දැනගන්න ඕනේ. ඒක නිසාම අපි දැම්මිනම් ඉතාලියට වුණ දේ නොවී පරිස්සම් වෙන එක තමයි වැදගත්. හැකිතාක් නිවසේම රැඳෙන්න. ඒ වගේම තමයි
නිතර අත්සෝදන් අත්සෝදනකොට පැය භාගයකට සැරයක් පැයකට සැරයක් ඔබ එළියට ගිහිල්ලා ආවොත් වෙන තැනකට සැකේතන තැනකට ගිහිල්ලා ආවොත් ඔබ අනිවාර්යෙන් අත්සෝදන්න ෆේස් මාස්ක් එකක් යූස් කරන්න කොට හරි යනකොට පිරිසක් අතරට යනකොට යූස් කරන්න අත්හොදද්දී ගොඩක් දුර තප්පර 20ක් තප්පර 40ක් විතර සබන් දාලා අත්සේදීම් ප්‍රමාණවත් අත්සේදීමදී අත්වල මේ ඇඟිලි සහිත මේ මුල් කොටස නෙමේ සම්පූර්ණතම වැලිමිට දක්වා සෝදන්න විනාඩි දෙකක් විතර තප්පර 20ක් 40ක් විතර සබන් දාලා හොඳට හොදලා අත් පිරිසුදු කරගන්න පිරිසුදු නොවුණු අත්වලින් සැකයක් හිතෙන අතකින් කවුරු හරි මීට කලින් කවුරු හරි අල්ලන පොදි ස්ථානකින් ඔබ ස්පර්ශ කළා පොදි මතුපිටක් ස්පර්ශ කළා ඔබගේ ඇස් නහය කට කන් වගේ තැන් අල්ලන්න එපා ඒ වගේ තැන් වලින් තමයි මේ වෛරසය ශරීරගත වෙන්නේ මේ වෛරසය දවස් 4ක පමණ කාලයක් අපේ උගුරේ තියෙනවා අපිට කොරෝනා වෛරසය හැදෙනවා නම් අපි දවස් 4ක පමණ කාලයක් අපේ උගුර තුල මේ වෛරසය මුල් අවස්ථාවේ තියෙනවා එතකොට අපිට අඳුර ගන්න පුළුවන් අපිට කැස්ස ඉස්සරහදී සාමාන්‍ය වුණ ගතිය ඒ වගේ තත්ත්වයක් සාමාන්‍ය වුණකදී වගේ තමයි ඇඟ රිදෙන ගතිය ඒ වගේ තත්ත්වයක් තමයි ගොඩක් දුරට තියෙන ගොඩක් දුරට උගුරේ අමාරුව තමයි ඉස්සල්ලාම ඇති වෙන්නේ ඒ අවස්ථාවේදී අපි මුල් අවස්ථාවවලදීම ලුණු වතුර කවලම් කරලා එහෙම විනාකිරි ස්වල්පයක් දාලා එහෙම උගුර සෝදලා ඇරියොත් අපිට පුළුවන් මේ තත්ත්වයේ උගුරදී තුල ඇතිවෙද්දී මේ දවස් 4 ඇතුළතදීම ඒ තත්ත්වේ නැති කරගන්න ඒක ගොඩක් වටිනාතුකොට මේ ගොඩක් ඒ වෛරස් එක උගුර තුලින් අපේ පෙනහළු වලට යෑම වැළකිලා උගුර දීම එක විනාශ වෙලා යනවා එහෙම නැත්නම් අපේ බඩහරා පෙනහළු වලට ගමන් කිරීම නතර වෙනවා ඉතින් ඒ වගේ පුංචි හරි පිටසකයක් දෙයක් දැනනවා නම් අපි ඒ වගේ ආරක්ෂා වෙන එක තමයි ගොඩක්ම වැදගත් ඒ වගේම තමයි අපි ගෙදර තුල ඉන්නකොට වුණත් අපි බලන්න ඕනේ ස්විච් එකක් ඇල්ලුවත් ඒ වගේ දෙයක් එතකොට හැමෝම අල්ලන කෝප්පයක් පිඟානයක් වුණත් අපි එහෙම අල්ලන්නේ නැතුව ඉන්න එහෙම නැත්නම් අපි තනි තනියෙන් කෝප්පේ පිඟානේ දේවල් භාවිතා කරන්න උදාහරණයක් ලෙස ට්‍රැවල් එකක් පාවිච්චි කරනවා නම් තනියෙන් භාවිතා කරන්න ඒ වගේම අපි එහෙම දෙයක් ඇල්ලුවත් අපි හෑන්ඩ් රොෂ් එකක් දාන්න ඒ වගේ දෙයකට අපි යොමු වෙන්න ඕනි අපිට පුළුවන් ගෙදරට එන තැනම ඕනි කවුරු ආවත් අපිට කියන්න පුළුවන් ගෙදර අහලා පාල එනවම නම් නෑදෑ කිතමුදුර කරන අපිට පුළුවන් එයාට විෂ බීජ නාශනය කළ ගේ ඇතුළට ඇතුළ වෙන්න එළියේ අපිට කහදීරයක් හරි දෙහි කැල්ලක් දාලා කහදීරයක් හරි තියා තියන්න ඒ වගේ දේවල් පුළුවන් එතකොට අපිට විශේෂයෙන් මේ කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා අපේ ශාරීරික ප්‍රතිශක්තිය තමයි වැදගත්ම දේ වෙන්නේ ඒ ප්‍රතිශක්තිය ඇති කරන සුදු ලුණු ගම්මිරිස් එතකොට විනිවැල් ගැට ඉඟුරු වගේ දේවල් කෑමට එකතු කරගන්න කියලා තියෙනවා තීර වශයෙන් පානය කරන්න කියලා තියෙනවා එතකොට ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් යම් කිසි ආරක්ෂාවක් සලසා ගන්න තව දෙයක් තමයි වැඩිහිටියන්ගේ මේ පිළිබඳ දැනුම අඩුයි අපි YouTube use කරනවා නම් එතකොට Facebook භාවිත කරනවා නම් අපි නිතරම post දකිනවා මේකේ භයානකම තේරෙනවා පිටරටවල වල මේ තියෙන තත්ත්වය පිළිබඳ video upload කරලා තියෙනවා post හදලා දාලා තිනේව දකිනවා නමුත් සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය පරිසරයක හිටනම්ම තාත්ත කෙනෙක් ඒව දකින්නේ. ඒකට අපි මේ වැඩිහිටියන්ගේ අවධානම මේ අත්දැකීම අඩුයි. මීට අවුරුදු 100කට 200කට කලින් ඇතිවෙච්ච දෙයක් ගැන එයාලගේ දැනුම අඩුයි. එතකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අම්මලා තාත්තලාට මේ පිළිබඳ දැනුවත් කරන පරිස්සම් වෙන්න කියලා. මේක සුළු දෙයක් නෙමෙයි මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. අපි පරිස්සම් වුණොත් තමයි මම පරිස්සම් වුණොත් තමයි මම වටින්න අනිත් පවුලේ කට්ටිය රැකෙන්නේ. එයාලා පරිස්සම් වුණොත් තමයි මගේ ජීවිතේ රැකෙන්නේ කියන එක. එහෙම නැතුනොත් අපිට ගොඩක් බරපතල තත්යකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ගෙදර අය ඒ අය දැනුවත් කරන්න. මේකේ බරපතලකම කියා දෙන්න. ඒ වීඩියෝස් අවශ්‍ය දේවල් post තියෙනවනේ එකට එක පෙන්නන්න. නිවුස් බලන්න ඒ වගේ දේවල් වලට යොමු කරන්න. ඒ වගේ තමයි එළියට යනවනම් දැන් ඇඳිරි නීතිය ඉවරුණා කියලා කඩාන මිදෙන එළියට යන්න හදන්න එපා. එළියට යනවනම් ඒ හදිසි භාණ්ඩයක් දෙයක් ගන්න විධිමත් ක්‍රමයක් රජයෙන් සෞඛ්‍ය ආයතන වලින් නගර සභා පාද්‍ය සභා වලින් හදලා තියෙනවා. ඒ ක්‍රමයට අනුව ඒ බඩු භාණ්ඩ ආදී ලබා ගන්න. ඒත් බැරි නම් ඔබට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වෙනසලකට යන්න වෙනවා නම් ඔබ යනවා නම් ඒ මීටරයක දුර තියාගන්න කඩේට ගියාම ආයතනයකට ගියාම ඒ මීටරේ දුර තියාගන්න මාස්කයක් අනිවාර්යෙන් පළඳගෙන යන්න මාස්කයක් හදාගන්න විදිහක් නැත්නම් මාස්කයක් කියන දේ දුර්ලභ දෙයක් කියලා
මේ ප්‍රශ්නෙත් එක්ක එක අවස්ථාවක දුර්ලභ දෙයක් වෙලා තිබ්බා. ඊට පස්සේ මම දැක්කා රෝහල් වල වෛද්‍යවරු එතකොට රෝහල් වල ඉන්න පාලිකාවන් එකතුලා අපි මාස්ක් හදන දේ කරනවා ගොඩක් අය. මේ අපි අගය කරන්න ඕනේ මේ ඒ රෝහල් වල කාර්ය මණ්ඩලය එකතු වෙලා මේ මාස්ක් හදලා රෝගීන් ලබා දෙන්න උත්සාහ ගන්නවා. ඒ වගේම සමහර රෝහල් වල කාර්ය මණ්ඩලය එකතු වෙලා ශරීර ආවරණ පොලිතින් භාවිතයෙන් නිර්මාණය කර ගන්නවා. දිවාර යනබල මා පුදුම කැපකිරීමක් කරනවා වෛද්‍යවරුන් එතකොට හෙදියන් ආරක්ෂක හමුදාව පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ හැමෝටම අපි හිස නමලා ආචාර කරනවා. අපේ ජීවිත වෙනුවෙන් තමයි කැපකිරීම කරන්නේ. උන්ගේ ජීවිත පරදුවර තිබිලා ඒ අවදානම අරන් හොඳම උදාහරණය තමයි වුහාන් නගරේ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ මිය යෑම. තමන්ගේ මේ මේ රෝගේ කොයිතරම් බරපතලයිද කොයිතරම් හානියක් කරනවද කිව්වොත් වුහාන් වල රෝහල් අධ්‍යක්ෂකවරයාගේ මෘතදේහය බලන්න එහෙම නැත්නම් අවසන් වරට දැක ගැනීම හැකියාවත් එම පාලිකාවට නැත්නම් ඒ රෝහලෙම වැඩ කරන ප්‍රධාන හෙදියට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද මෙම රෝගී බරපතලකම කියන්නේ ඒකයි. මෙම රෝගයේ හැදිලා අපි මිය ගියොත් අපගේ දේහය බලන්නත් කාටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රෝහලේ නතර කරවත් එන්න යන්න කාටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෑම බීම අරන් යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බලන්න අවස්ථාවක් ලැබෙන්නේ අඩුම ගාන අපිට මෘතදේහය අරන් ගිහිල්ලා අපිට අවශ්‍ය තැනක නැත්තම් පොදු අපේ සුසාන අපිට තියෙන ගමට තියෙන සුසාන භූමියේ භූම දානය කරගන්නොත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් භයානකයි. ඉතින් ඒ භයානකකමෙන් අත් විඳින්න පුළුවන් අපි මේ අනවශ්‍ය විදිහට කලබල වීමක් එහෙම නැත්තම් බය වීමක් වෙන්න ඕනේ. අපි කරන්න ඕනේ මේ රජයට සම්පූර්ණ සහයෝගය දෙන එක. සම්පූර්ණ සහයෝගය දීලා ඒ කියන විදිහට ආරක්ෂා වෙන එක. සාමාන්‍ය වලට තේරුණ නැති එක දවසක් රජයක් නිවාඩු දෙනවා කියන්නේ සමහරට නිවාඩුවක් දුන්නොත් තව ඉස්සරහ දවසකින් එක ගන්නවා. නිවාඩුවක් දෙනවා කියන්නේ තව මාසකින් පියව ගන්න බැරි පාඩුවක්. ඉතින් මේ වගේ දවස් ගණන් නිවාඩු දීලා ඇඳිර නීති දාලා මේ කරන්නේ මේ විහිළුවක් නෙමෙයි. ඒ තරම් බරපතල දෙයක්, ඒ තරම් ලොකු දෙයක්. ඉතින් ඒක ප්‍රතිඵල අපිට තියෙනවා. දැනට ලෝකේ මේ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින කොරෝනා වෛරසයෙන් නතු වුණ රටවල් 185න් ප්‍රධාන 185න් ඉහළම ප්‍රධාන ඊට විරුද්ධව සටන් කරන රටවල් පහ අතරට අපේ රටක් තියෙනවා. අපේ රටත් ඒ අතර ඉන්නවා. ඒකට ප්‍රධානම ආචාර ගෞරවය සමාචාර හිමි වෙන්න ඕනේ ත්‍රිවිධ හමුදාවට, හෙදියන්ට, වෛද්‍යවරුන්ට. ඉතින් ඒ කටියේ කැපවීම මහන්සිය ඒ දිවාර අනුබලයේ තියෙන මනුස්සකම නිසා තමයි ඒ තැන අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරද්දී අපි මෝඩයෝ වගේ හැසිරෙනවා නම් එළියට පනින අපි ආත්මාර්ථකාමී හිතනවා නම් මේ රට ගැන හිතන්නේ නැතුව අපි පිස්සු නටනවා නම් ඒ දේවල් මහා සාපයක්. ඉතින් එහෙම වෙන්නේ නැතුව තමන්ට ඒ වගේ සැකයක් තියෙනවා නම් නිරෝධානට යොමු වෙන. නිරෝධානය කරනවා කියන්නේ මරණවා කියන එක නෙමෙයි. නිරෝධානය කරනවා කියන්නේ සාමාන්‍ය තමන්ට ප්‍රතිකාරයක් දෙන්න, එහෙම තමන්ගේ රෝගයක්කට අවශ්‍ය දෙයක් කරන්න මිනිස්සු පන්නගෙන යන්න ඕනේ. රෝගයෙන් තුරන් තමන් බේරා ගන්න නැත්නම් ඒ රෝගෙන් තමාව ආරක්ෂා කරලා දෙන්න පන්නගෙන යන්න ඕන දෙයක් නෙමෙයි. ලැජ්ජාවට කාරණයකුත් නෙමෙයි. ඉතින් ඒ නිරෝධානය වගේ දේ තමන්ට සැකයක් තියෙනවා නම් තමන් පිට රටින් ආව නම් ඒ වගේ දෙයකට යොමු වෙන්න, අනිත් අයගේ ජීවිත රැකලා දෙන්න රටට සාපයක් වෙන්න එපා. ඉතින් එහෙම නැත්නම් ස්වයං නිරෝධානයකට හරි තමන් යොමු වෙන්න. ඉතින් මම දැක්කා අපේ මිනිස්සු යතින් ගොඩක් අපි ආඩම්බර වෙන්න ඕනේ. බණ්ඩාරල මම දැක්ක එළවලු පෙදෙන නොමිල අපේ මිනිස්සු මනුස්සයෙක්ගේ තියෙන මේ වෙලාවේ තියෙන අසරණකම මේ தත්ත්වයේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඒ වගේ උදව් කරන අමුතුම මිනිස් జాතියකුත් අපිට ඉන්නවා. එතකොට හෝමාගම, බණ්ඩාරවල, ඇඹිලි පිටි වගේ තැන්වල ඒ වගේ දේවල් කරලා තියෙනවා. දැක්ක සමහර අය මාස්ක් අදලා එළියට ගිහලා මිනිස්සුන්ට බෙදනවා. එතකොට ඉඟුරු, සුදුළුණු ගම් මිරිස් වගේ දේවල් මිනිස්සුන්ට ගිහිලා දෙනවා. ආහාර පැකට් ගිහිලා දෙනවා. සමහර පූජ්‍ය කුරෝ ස්වාමීන් වහන්සේලා කියලා තිබ්බා එන්න අපි ඕනි දෙයක් කියන්න අපි ගෙනත් දෙනම් ගෙදරින් එළියට එන්න එපා, අවස්ථාව තිබ්බ කියන්න ඕනමිලි ඕනම දෙයක් කරන් දෙනවා. ඒ වගේ දේවල් කියලා තිබ්බා. එතකොට මම දැක්කා කෝට්ටේ නිරීක්ෂණවරයෙක් මේ තප්පර 10ක් හිටියට පස්සේ සියලුම විස බීජ නාශනය කරන විදිහේ ජංගම ජීවහානු කරන යක් හදන්න ඔහු මූලිකත්වය අරන් තියෙනවා. එතකොට මම දැක්කා කාමර 150ක යුතු හෝටලයක්. එතකොට තව තම නිවස පවා පරිත්‍යාග කළ ඉතාලි ජාතිකයෙක් මේ
රෝදාන කටයුතු කරගෙන යන්න සඳහා. ඉතින් ඒ වගේ කැපකිරීමක් කරන්න මිනිස්සු අපි ගැන හිතලා රට ගැන හිතලා ඉතින් ඒවල අපි ප්‍රයෝජනයක් ගන්න ඕනි. අපි මේකේ තියෙන බරපතලකම දැනගෙන තමයි මේ මිනිස්සු ඉදිරිය කරන්නේ. මිනිස්සු වෙනුවෙන් එතකොට අපි ඒකට අපිට පුළුවන් උපරිම සහයෝගය දෙන්න ඕනි. අපි කියන්නේ බැරි දෙයක් කරන්න කියලා, කියන්නේ ගේ ඇතුළට වෙලා ඉන්න ආරක්ෂා වෙන්න නිතරම අත් දෙක සෝදන්න. එතකොට එළියට පහළට ගියත් ඒ විස බීජ සම්පූර්ණ නාශනය කළා ගේ ඇතුළට එන විදිහට අත පය සෝදගෙන ඒ දේවල් කරගන්න. එතකොට ප්‍රතිශක්ති කරන වැඩ වැඩි කරන ආහාර භාවිතා කරන්න. ඊට පස්සේ ළඟින් ඉඳන් කෙනෙක් එක්ක කතා කරගන්න එපා. කතා කරනවා මීටර දෙකක නැත්නම් අවම වශයෙන් මීටර එක දුර තියාගන්න. ඊට පස්සේ අපි එළියට යනවා නම් මාස්කයක් අනිවාර්යෙන් භාවිතා කරන්න. ඊට පස්සේ ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට කියලා තියෙන්නේ. මේ විදිහට අපි පරිස්සම් වුණොත් අපි කරන්නේ ලොකු ජාතියක් වශයෙන් කරන්නේ ලොකු දායකත්වයක්. මොකද මට හැදෙන අසනීපයකින් අසරණෙන් මම විතරක් නෙමෙයි, මගේ පවුල විතරක් නෙමෙයි, ජාතියක් වශයෙන් අපි ඔක්කොම අසරණ වෙනවා. ඉතින් අපි ඒක නිසා තමයි මේ පරිස්සම් වෙන්න කියලා කියන්නේ. අපි ඒ දේට උපරිම සහයෝගය ලබා දෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක කරන්න හේතුවත් ඒක මොනවා හරි දැනුවත් කිරීම, කාට හරි පුංචි හරි දෙයක් ගියොත් ඔළුවට ගියොත් ඒක ලොකු දෙයක් කියලා හිතපු නිසා. ඉතින් ඉදිරි නීති ඉවරුණා කියලා කලබල වෙන්න, එළියට යන්න මේක කරගන්න එපා. මේක සාමාන්‍ය දෙයක් කියලා හිතන්න එපා. අපිට මේ මුල් කාල නිසා තමයි මේක මේ පොඩි දෙයක් වගේ දැනෙන්නේ. අපිට මේක ප්‍රතිඵල එනකොට අපිට තේරෙයි, තව සතියකින් දෙකකින් වගේ වෙද්දි මේක අපිට තේරෙයි කොයිතරම් බරපතල දෙයක්ද කියලා. අපි මේක නැති වෙච්ච තැනම ඕපන් ගේම් නැති කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒකට ලොකු මේ ශක්තියක් මහන්සියක් ගන්නවා ආර ත්‍රිවිධ හමුදාව, එතකොට ආණ්ඩුවේ කාර්ය මණ්ඩලය වගේම සියලුම දෙනා. එහෙම නැහැ කියන්න බෑ. ඉතින් පොඩි පොඩි අඩුපාඩුකම් දුර්වලතා තියෙනවා, අපි ඒවා හොයනට වැඩි අපෙන් වෙන්න ඕනේදී අපි කරා නම්, අපි ඒකට දායකත්වය දුන්නා නම්, අපි තමන් ප්‍රවේශම් වුණා නම්, විශේෂම කියනවා තමන් ප්‍රවේශම් වුණා නම් අපිට මේ දේ මේ තැනම නැති කරගන්න පුළුවන්. අපි ඒ තරම් අවසනවත් ජාතියක් නෙමෙයි. නමුත් අපි ඒ තැනට අපේ හදවත අපි හදවතින් මේ තැනට අපි හිතා දා ගන්න ඕනි. එහෙම නැතුව මේක සැඟවිලා යන්න, එහෙම නැත්තම් ලැජ්ජාව බය කියලා තමන්ගේ නම්බුව නැත්තම් ඒ මාන්නයට එහෙම නිකන් මෝඩ විදියට එහෙම හැසිරෙන්න ඕනේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගමු. ඉතාලියට වුණ දේ අපි පෙරටට වෙන්න දෙන්න බෑ. අපිට ඒ තරම් සම්පත්, ඒ වගේ දේවල්, ඒ තරම් පහසුකම්, වෛද්‍ය විද්‍යාවේ සහ ඒ වගේ හොඳ ආර්ථිකයක්, ඒ වගේ අපිට එහෙම ඉන්න පුළුවන් මට්ටමක් තියෙන ආර්ථික තත්ත්වයක් තියෙන මිනිස්සු නෙමෙයි. එහෙම රටකුත් නෙමෙයි. ඉතින් අපි පුංචි රටක්, මීට වැඩි ලොකු රටවල්, දියුණු රටවල්, සුරපුරු වගේ රටවල් ඇද්ද වැටිලා තියෙනවා මේ කොරෝනා ඉස්සරහා, කොරෝනා වෛරසය ඉස්සරහා. ඉතින් අපිට ඒ තත්ත්වය දරා ගන්න අමාරුයි. ඒ නිසා අපි මුලින්ම මුල් අවස්ථාව මේ දේ නැති කරගමු. අපි ප්‍රවේශම් වෙමු, ආරක්ෂා වෙමු. අපි දන්න නොදන්න අයට අපි මේ දෙකෙන කියලා දෙමු. ගෙදර වැඩි හිටියන මේ දේ බරපතලකම කියලා දෙමු. ඒ කට්ටියත් පරිස්සම් කරගමු, ආරක්ෂා කරගමු. ඉතින් පුංචි හරි වෙනසක් දෙයක් තිබොත් අපි ටග්ගල ප්‍රතිකාර වලට යමු. ප්‍රතිකාර වලට, රෝග වලට යන්න අමාරු නම් 117 113 වගේ 119 හරි ගමන් ඒ නම්බර් වලට කතා කරලා රෝග වලට යම් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ස්වයං නිරෝධානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් පිටරටකින් නම් වෙන රටකින් නම් පැමිණිලා ඉන්නෝ නම් තමන්ට තමන්ගේ සැකයක් තියෙනෝ නම් නැත්නම් තමන්ගේ රෝගී තියෙන කියලා දන්න ඕන එක සංගවන්න එපා. ඒකෙන් කරන්නේ මහ බලවත් මහ ප්‍රමාණ පාපයක් කරන්නේ. එහෙම නොවී නිරෝධාන කටයුතු යොමු වෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ඒ සුවපත් භාවය ලබා ගන්න පුළුවන්. මේ වෙලාවේ පුංචි පුංචි හරි උදව්වක් සතෙකුට උනත් හැමෝම අපි අසරණ වෙලා ඉන්නේ. උදව්වක් කරන්න බලන්න, තියෙන දෙයක් තියෙනවා නම් වැඩිපුර තියෙනවා නම් දෙන්න බලන්න. කෑම් පාර්සලයක් එහෙම දෙයක් අපි කෙනෙකුට දෙන්න බලන්න. ඒ දෙනවට වැඩි අපිට ලැබෙයි, ඒ සතුට අපිට තියෙනවා. ඉතින් වෙන්න බලන්න. විශේෂයෙන්ම ඒ මොන දේ නැතත් ගෙදරට වෙලා ඉන්න පරිස්සම් වෙන්න. ගෙදරට වෙලා පරිස්සම් වෙලා මේ කියන විදිහට හිටියොත් අපිට ගොඩක් ඉක්මනින් මේ ප්‍රශ්නේ නිරාකරණය කරන්න පුළුවන්. ඉතින් ඒ දේ ගැන කියන්න තමයි මට පුළුවන් විදිහට, තේරෙන විදිහට කියන්න තමයි මම මේ වීඩියෝ කරේ. ඉතින් ආගෙන ඉිටපු හැමෝටම ස්තුතියි. හැමෝම පරිස්සම් වෙන්න, රට ගැන හිතන්න, ගෙදර ගැන හිතන්න, පවුල ගැන හිතන්න, තමන් ගැන හිතන්න, ගෙදරට වෙලා ඉන්න, පරිස්සම් වෙන්න.